මහතුරු ොම දක්තිදල කුඹුරු රැල රෑනි දිමරාගෙන නිදලා මගේ තියෙන කුඹරු කෑල පල ගත්තහම ඒක වීතිික විකුණගන්ට මිලක් නෑ. ඒකට ගන්න කෙනක් න ආණඩුව කියන්න සුහ මධ්‍ය පරිමාන මෝල්හිමියන්ට සල්ල දී ලතිනවා කියලා එයාල සල්ලියරගෙන තුට්ටු දෙක තමයි වීටි මේක ගෙනියන් මහම ෝල්හිමියන්ට හිද ම මයකරන්න. ඒ සුට්ටු දෙකට දීල මේ ගොවියන්ට මේ තමගේ ජීවිතය ගැට සහගන්නට බැරෙහිද. ක්හැදක ීටිගල ෙදර තියාගත්තාහම ගොියට උදාවන්න ත්ව තමයි මේක. ඒ පත්තෙන් කුමරිදිිකන මෙහන්ගෙන දදාම ෙටගෙනනක් දෑවා මාරත්ත එක්කයින්නවාගේ මේ පැත්තෙන් වීටික අලියකනවිත රක්නෙවේ. දුක් මහන්සේල කුලී කරල හදාගත්තගේ ඒ කටලා දාලාය. නිසි මිලක් නැතිහින්දා නෙලාගත්ත වී අස්වන්න වෙළඳපෙල්ට ගෙනෙහි වැඩකුත් නෑ. තියාගන්න තැනක් නැති නිසා ගෙදර ගබඩා කරලා තියාගන්න වෙනවා. රජ පොරුන්දු දිදිී. වීවට හොඳ මිලක් ලබා දෙනව කියලා කියන්න නිසා. නමුත් දැන් වෙලඳපලට වීටික ගෙනහිල්ලත් බෑ ගෙදර ගබඩා කරලා තියාගන්න විදිහකුත් නෑ. මොකද වන අලි මේ අස්වැන්නට කුරුමානම් අල්ලන හිදා. මේ අම්පාර වහන උදය පුර සහ සුහද ගමයන ගම්මානවලට ඊයේ අලුවම් කාලේත් අද පාන්දරත් ඇතුල් වෙලා ගම්මානවල තිබ වී ගබඩාාවලට කරලා තියන විනාශ. එක ගබඩාව තැපත් කල තිබ බිත්ත්‍රවිීත් අලින් අරංගී. මේක බොහොම ලොකු අලාබයක් කියලා ගොයි ප්‍රජාව දැඩික් කල ක්‍රරීමක ඉ ගොියට පාඩු ගොඩයි හැබයි මෙතනද ඇලියෙක් මැල්ලායිට යන මේ වෙනකොට නිලධරරිම තල පොදිගැහිලා මේ මනුසය රිමන්ඩ් කරලා ගරන්ට ගොන නඩුදදා ලඔක්කොම කරන. අදේ මනිසුන් අහිංසක මිනිසු අරුනාට පසේ. අස්සරන්න ගොවියගේ ජීවිතය ගන හොයන්ට. සි කෙනෙක්ෙන්නේෙ හෝල බලන්න ඒවට වන්දන්න අවසානේ වසරක් විතරගතුණ හම රුපියල් පහලොස් දාහක වන්දයාගේ අය ඕන්න දසත නි ප්‍රධාන පෝත්‍රිකාශය සව සහයි විසි පහට සුපරිීම් TVව ඔස්සේ අවස්සේ දසත පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනකන්න දස්සත යුටබ් නාලිකාව සබස්ක්‍රයි් කරන්න.